මේ අය ඇත්තටම මේ ඒ පලාතේ සිකියුරිටි ෆෝස් කමාන්ඩර් කෙනෙක්වත් වෙලා හිටියා නෙවෙයි. ඒ අය ඉබවස්සල ඉදිරියෙන් ඉඳලා සටන් කරපු රණකාමි. මම හිතන්නේ ඒ දවස්වල හිටිය හමුදාපති කවුද කියලාවත් කවුරුත් දන්නවා කියලා. නමුත් ඒ අයගේ අර ක්‍රියාන්විත නිසා ඒ කාලේ ඒ අය ගැන තමයි කතා කරේ. ඉදිරියෙන් ඉඳලා සටන් කරපු අය ගැන තමයි මාධ්‍ය එහෙම කතා කරේ. ඒකින් තමයි ඒ අය ගැන දන්නේ. ඉතින් ඒ වගේ හැම පරාතිරකින්ම නායකත්වයක් දෙනවා දීලා ඒ සටනට සහභාගී වෙනවා. ඉතින් මේ සෑම දෙයක්ම නායකත්වය කැපවීම මේ ජයග්‍රහණයට හේතු සාධක. මම කල්පනා කරේ ආරක්ෂක ලේකම්තුමනි ඔබතුමා මේ බොහොම නිර්ලෝභීව ඉතිහාසයේ පහළ වෙච්ච නායකයන්ට වර්තමානයේ මේ ක්‍රියාන්විතවලට සම්බන්ධ වෙච්ච හැම නායක කාලකාදීන්ටම ඒ කීර්තියේ කොටස් වශයෙන් බෙදා දුන්නා. නමුත් මොහොතක්වත් ඔබ මේ ක්‍රියාන්විතය තුළ ඉටු කළ කාර්යභාරය පිළිබඳ වචනයක්වත් කතා කරන්න තරම් කතා කළේ නැහැ. මම හිතන්නේ කීර්තියේ කොටස බෙදා ගන්න උත්සාහ කරන අයාතර ඔබතුමාගේ චරිතය පිළිබඳව කැපිලා පෙනෙන්නේ මෙන්න මේ නිහතමානී ගුණයත් සමග. කෙසේ වෙතත් ආරක්ෂක ලේකම්තුමනි 2005 පෙර එක්තරම් විශ්වාසයක් තියෙන මේ රටේ ජනතාවගේ තමයි කිසිම නායකෙක් මේ යුද්ධය අවසන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට හේතුව මේක බිස්නස් එකක්. මේක ව්‍යාපාරයක්. මේ ආයුධ මිලදී ගැනීම වගේ සිදුවීම් හරහා හොඳ කොමිස් ලැබෙන කටයුත්තක් නිසා කවුරුත් මේක අවසන් කරන්නේ නැහැ. මේක ඉදිරියටම පවත්වාගෙන යාවි කියන තත්ත්වය. මේ ගත වෙච්ච කාල පරිච්ඡේදය ඇතුළත ඔබතුමාගේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ඔබතුමාගේ නායකත්වයෙන් මේ කටයුත්ත කළේ කොහොමද කියන ප්‍රශ්නේ අහන්න කැමති තාත් එක කටයුත්තක් එකට ඈඳෙන්නේ. මොකද විස්වාමික ඒකාබද්ධ මාර්ගික ප්‍රධානී සරත් සොන්සේක මහත්මයා ප්‍රකාශ කළේ තිබෙන කාරණාවක් තමයි මේ ආවි ආයුධ මිලදී ගැනීම සිදුවීම නැත්නම් ඔහුගේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒ සියල්ල සිදුවන්නේ ඔබතුමාගේ සභාපතිත්වයෙන් නිතුමේ ලංකා ලොජිස්ටික්ස් කියන ආයතනය සමගයි කියන කාරණාව පිළිබඳව. ඉතින් ගත වෙච්ච අවුරුදු 3-4 කාලය ඇතුළත කොහොමද මේ කටයුතු ඇත්තටම සිදුවන්නේ ආරක්ෂක ලේකම්තුමනි? මේ කාරණේ මට ඉස්සෙල්ලත් අපි මම පැහැදිලි කළ දෙනවා. මොකද හේතුව අපි දන්නවා මේ ක්‍රියාන්විතයන් ආරම්භ වුණු අවස්ථාවන් වලදී මුලින්ම මේකට විරුද්ධ පුද්ගලයන් පහර ගණන් පටන් ගත්තේ මේ අපිට මේ දූෂණය වලට චෝදනාවක් නගලා. මම මේ ආරක්ෂක අමාත්‍යාංශය බාරගත්ත අවස්ථාවේදී මගේ මූලික කාර්යභාරයක් වුණේ මේ අවි ආයුධ සම්බන්ධයෙන් ඇතිවන දූෂණ කෙසේ හෝ වළක්වා ගන්නට ඕනේ කියන එක. එතකොට මම කල්පනා කරපු දෙයක් තමයි මේ දූෂණ වලට මූලික වන හේතුවක් තමයි මේ තුන්වන පාර්ශ්වය සම්බන්ධ වීම. ඒ කියන්නේ ආම්ස් ඩීලර්ස් ලා කියන්නේ මේ ගනුදෙනු නිදාවේ නිදාවේ ජනතවරු වශයෙන් මම හිතුවේ විශේෂයෙන්ම විශාල වශයෙන් මේ ඇතිවන අවි ආයුධ ගැනීම වලදී අපි හුඟක් වෙලාවට ඒක කරන්නේ එක රටක චීන හෝ වේවා පාකිස්තාන හෝ වේවා ඒ රටක රජයට අයිති ආයතන අපි රජ අතර එහෙමනම් මොකටද මේ තුන්වන පාර්ශ්වයක් කියන මතය උද ඉතින් මේකදී නොයෙක් කරුණ මත උනා තුන්වන පාර්ශ්වයක් අවශ්‍ය වෙන්නේ මොනවද? ඉතින් මේ නිසා මෙහෙම තුන්වන පාර්ශ්වයක අවශ්‍යතාවයක් තිබෙනවා නම් මෙන්න අපේ ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ රජයේ ආයතනයක් මේක අලුත් සංකල්පයක් නෙමෙයි. මේ ඉස්සරත් මේ වෙනත් කාලවල වෙනත් ආයතනක් මේ වගේ තිබිලා තියෙනවා. රජයේ ආයතනයක් මේ අවශ්‍ය තුන්වන පාර්ශ්වයාගේ කාර්ය කරන්න. මෙහිදී මේ ඒ වෙනුවෙන් තමයි ලංකා ලොජිස්ටික්ස්
and technologies kiyana aayatanaya athi kale mehi paramarthaya wenne avashyathawe tiyenne e e sewara yuddha hamudawen ho wewa navika hamudawen ho wewa gwan hamudawen ewa avashyathawe oun e ganna aayudha mokadda kiyala thirney karanne e aayatanaya nemu ඊට පස්සේ ඒ ඒ ආයුධ ගැන පරීක්ෂා කිරීමට යන්නේ ඒ ආයුධ සම්බන්ධයෙන් සෑම තීරණයක්ම ගන්නෙ ඒ සේවාව. නමුත් අර තුන්වන පාර්ශවකින් වෙන සම්බන්ධතාවය මේ ආයතනය මගින් ලංකා ලොජිස්ටික්ස් ආයතනය මගින් සිදු කරනවා. ඉතින් මේ නිසා අපි ඉතා විශාල මුදල් ප්‍රමාණය අර කොමිස් වශයෙන් ගෙවන මුදල් ප්‍රමාණය අපි ඉතුරු කරගෙන තියෙනවා. ඒ ඉතුරු කරගත්තට වඩා අපි මේ විය හැකි මේ දූෂණය අවම කරලා තියෙනවා. අපි දන්නේ මේවා මේවයි තවත් ක්‍රම ඇති වෙන්නට පුළුවන්. ඒකම මම අර ඔබ කිව්ව කාරණේ කියන්නට ඕන. මේකෙදි එක්තරා මුදල් සංඛ්‍යාවකදී මායිමක් තියෙනවා. ඒකෙන් පහළ තියෙන යටතේ ඒ අවියල්ද ගැනීම සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ ඒ හමුදාවේ හමුදාපති වරයයි. එතකොට ඊට ඉහළ මේ ගනුදෙනු කිරීමේදී තමයි මේ ආයතනය මගින් පාලනය කරේ. ඒකෙදි සමහර දේවල් ඒ ආයතනයට කරන්න බැරි අවස්ථාවන් පැන නැග්ගා. මොකද ඒවා ය විශේෂයෙන්ම ගුවන් හමුදාවේ සමහර හෙලිකොප්ටර් වල උපකරණ අපිට මේ ආයතනය මගින් දෙන්නට ඒගොල්ලෝ අකමැති නිසා ඔවුන්ගේ ඒ ජන්තරු දිග වශයෙන් සිටිය නිසා ඉවත් ඒ මාර්ගෙන් කරන්නට සිද්ධ වුණා. නමුත් අපි මේක නිසා අවම කරා මේ දුෂ්ණාදු වෙනවා. අර ඒ හමුදාපතිවරුන්ගේ අතින් එක්තරා කොටසක් එක්තරා සීමාවක් යටතේ ඔවුන් තමයි ඒක තීරණය කරේ කාගෙන්ද ගන්නෙ කාටද දෙන්නේ කියන කාරණය. ඉතින් මෙහිදී මම එකක් පැහැදිලි කරන්නට ඕන. දැන් යුද්ධහමුදා තුමාම මට මතකයි එක්තරා සාකච්ඡාවකදී ඒ කියන්නේ ඔහු ගිය එක්තරා සහභාගී වූ සාකච්ඡාවකදී ප්‍රකාශ කළ තිබුණා තමන් මීට ප්‍රථමයෙන් යුද හමුදාවේ මේ ටෙන්ඩර් මණ්ඩලවලට වාඩි වී දෙවනියා කියන්නේ චීෆ් ඔෆ් ස්ටාෆ් නමුත් මෙවර තමන්ම ඒ කාර්ය බාර අරගෙන ඒ ටෙන්ඩර් මණ්ඩලේ වාඩි වුණා කියන කතාව වාඩි වෙලා දූෂණය නැති කරයි කියන කතාව ප්‍රකාශ කළ තිබුණා. ඉතින් මෙවර මෙහෙම දෙයක් කියනවා නම් එතන පරස්පර විරෝධී දෙයක් උගින් කියන්නේ.